අයිබෝවන් හැමෝටම අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතුවේ පොඩ්ඩක් උණුසුම් මාතෘකාවක් මේ දවස්වල. ඒක තමයි මේ Expo Lanka Holdings PLC එක ගැන තියෙන ඉන්වෙස්ටර් room එකක් කියන්න පුළුවන්. ඉතින් මොකද මේකට විශේෂයෙන්ම හේතුනේ මේ දවස්වල තියෙන shares buy කරන එක දැන්. ඔගොල්ලෝ දකින්න නැති Expo Lanka එකේ එහෙම නැත්නම් Expo share එකේ අපි බැලුවොත් ගොඩක් දවසක සෑහෙන විශාල collection එකක් SG Holding Global Private Limited. ඔය company එක තමයි main parent company එක වෙන්නේ Expo එකේ. මේ company එක විසින් විශාල share collection එකක් දිගටම සිදු කරගෙන ආවිතින් ඔයගොල්ලෝ මේ company එකේ announcement section එකට ගියොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ director dealings ඉතින් මේක PDF එක තමයි තියෙන්නේ මේක open කරලා බලන්න. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මේගොල්ලෝ shares collect කරපෙදී අර ආසන්න වශයෙන් මිලියන 10ක්වත් shares ඒගොල්ලෝ market එකෙන් direct buy කරලා තියෙනවා collect කරලා තියෙනවා. ඉතින් ඕකත් එක්ක investors ලා අතරේ පොඩි මතයක් තියෙනවා මේගොල්ලෝ දැන් මේ collect කරලා මේ company එක delist කරන්න යන්නේ කියන දේ. delist කරනවා කියන්නේ Colombo Stock Exchange එකෙන් මේක අයින් කරගන්නවා. ඉතින් ඒ වගේ delist කරන ක්‍රියාවලියකදී මාකට් එකේ තියෙන shares යම්කිසි මුදලක් තියලා මේ company විසින් අත්පත් කරගන්න ඕනේ. ඉතින් ඕක තමයි සාමාන්‍ය පිළිවෙත. ඉතින් සමහර අය හිතනවා මේක ඒ වගේ දෙයකට පෙර නිමිත්තක් කියලා. ඉතින් ඔය වගේ විද කතා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ මේක වෙන්න පුළුවන් දෙයක්ද? එහෙම නැත්නම් Expo එක delist වෙයිද නැද්ද කියන දේ. ඉතින් මෙතන ඔව්ද නැද්ද කියලා උත්තරයක් දෙන්න බෑ. අපිට කියන්න පුළුවන් දේ තමයි මේ තියෙන information භාවිතා කරලා අපි කොයි විදිහටද මේ ගැන හිතන්න පුරුදු වෙන්න ඕනේ කියලා. මේ වගේ අවස්ථාවක් ආවොත් මොන වගේ information භාවිතා කරලා අපි හිතන්න ඕනේ ඒකත් එක්ක අපි කොහොමද නිගමනයකට එන්න ඕනේ කියන දේ තමයි ඊට වැදගත් වෙන්නේ. ඉතින් යම්කිසි සම්භාවිතාවක් උඩ කියන්න පුළුවන් මේක වෙන්නේ නැති වෙයි කියලා. හැබැයි ඉතින් අමතක කරන්න එපා. තව පොඩි හරි සම්භාවිතාවක් තියෙනවා අනිත් දේ වෙන්න. ඉතින් ඒක නිසා කාටවත් ඔව් නෑ කියන උත්තරයක් දෙන්න බෑ. මොකද ඒගොල්ලෝ ඩිරෙක්ටර්ස්ලා නෙමෙයි නම් මේ කම්පැනි එක. මොකද ඒගොල්ලෝ අනිත් අය දන්නේ නැහැ මොකක්ද ඉස්සරහට වෙන්න යන්නේ කියලා. අපිට කරන්න පුළුවන් දේ මේ තියෙන ඉන්ෆෝමේෂන් භාවිතා කරලා උපකල්පනයක් කරන එක යම්කිසි සම්භාවිතාවක් පදනම් කරගෙන. ඉතින් ඒක තමයි මම කරන්න හදන්නේ. සරලම ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් වීඩියෝ එක බලන්න නැතුව මොකද්ද මම කියන්න හදන්නේ කියලා මම හිතනවා මේක ඩීලිස්ට් වෙන්නේ නැහැ කියලා. short term ඒක තමයි මගේ මතේ. ඉතින් ඔයගොල්ලන්ට තවදුරටත් දැනගන්න ඕන නම් ඇයි මම එහෙම කියන්නේ කියලා දිගටම වීඩියෝ එක බලන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන වීඩියෝ එක නවත්තන්න. ඔව් අද දවසේදී Expo Lanka ඔයගොල්ලන්ට මේ පේන්නේ අද දවසේ performance එක අද ඇවිල්ලා September 12. ඉතින් market එක close වුණාට පස්සේ තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. අද 230ට market price එක ගිහිල්ලා තියෙන Expo Lanka share එකේ. ඒ වගේම අද දවසේ turnover එක මිලියන 367ක් share volume එක විදිහට ගත්තොත් 1.5 million shares trade වෙලා තියෙනවා. market capitalization එක ගත්තොත් තාමත් number 1 අද දවසේ number 1 in Expo Lanka. ආසන්න වශයෙන් බිලියන 449ක් තා විශාල market capitalization එකක්. ඉස්සරහට යන්න කලින් මට ඕගොල්ලන්ගේ අවධානය යොමු කරන්න ඕනේ interview එකක් මේක CSC TV එකේ TV1 channel එකේ සැප්තැම්බර් 8 වෙනිදා ප්‍රකාශයට පත් කරලා තියෙන. ඉතින් YouTube channel එකෙත් මේක publish කරලා තියෙනවා. මම ඒකේ link එක දාන්නම් description එකේ. ඕගොල්ලන්ට බලන්න පුළුවන් මිනිත්තු 25යි තප්පර 30 ඒ වෙලාවේදී මෙයාගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මේ වෙලාවේ විශාල collection එකක් යනවා parent company එකේ. ඉතින් investors අතරේ මතයක් තියෙනවා මේ headquarters move කරන්නද යන්නේ කියන එක ලංකාවෙන් එළියට. ඉතින් සරලවම ගත්තොත් ඒකේ තේරුම මේ delist කරනවද කියන එක වගේ දෙයක් තමයි. ඉතින් ඒකට දෙන උත්තරේ තමයි කෙටි කාලේන හැම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි එයා හිතනවා අවුරුදු 2-3ක් යද්දී මේ ලංකාව තුල logistics sector එකට තියෙන ප්‍රශ්න laws and regulations ඊට පස්සේ ඒකට තියෙන එක reforms introduce වෙලා මේ sector එක යම්කිසි තැනකට එයි කියන එක. ඉතින් ඒකත් එක්ක එයා කියනවා මේ 100% potential එකකින් එහෙම වෙනස්කමක් වුණාට පස්සේ යට මේ කම්පැනි එක තවත් manage කරන්න පුළුවන් කියන දේ. ඉතින් ඒකත් එක්ක එයා confidently කියනවා. ඉතින් කෙටි කාලිනව මේ වගේ දෙයක් ගැන එහෙම හිතලා නැහැ. හැබැයි ඉස්සරහට මේ වගේ දෙයක් වෙන්න පුළුවන් මේ දේවල් හරියට උනේ නැත්තම් කියන එක. ඒ වගේම දැනට ඉන්න ජනාධිපති ඒ ගැන බලන ඔයාගේ අවධානයකට යොමු වෙලා තියෙනවා. මේ ලොජිස්ටික්ස් සෙක්ටර් එකේ තියෙන ප්‍රශ්න ටික විසඳන්න කියන දේත් එයා සඳහන් කරනවා. ඉතින් කෙටියෙන්ම කිව්වොත් එයාගේ අදහස වෙන්නේ කෙටි කාලීනව එහෙම දෙයක් වෙන්නේ නැහැ කියන දේ. ඉතින් ඕක තමයි අපි ඒ CEO එක්ක තිබුණ ඉන්ටර්විව් එකෙන් ගන්න පුළුවන් ইনফরমේෂන් එකක් විදිහට තියෙන්නේ. හැබැයි තව එක දෙයක් මතක තියාගන්න ඕනේ දැන් සාමාන්‍යයෙන් කාටවත් ඩිරෙක්ටර් කෙනෙක් එතකොට එයාට බෑ ප්‍රසිද්ධිය ඇවිල්ලා දේවල් අනාවරණය කරන්න පළවෙනියෙන්ම ෂෙයාර්හෝල්ඩර්ස්ට ඩිස්ක්ලෝස් කරන්න නැතුව හරි විදිහට CSC එක through. එහෙම තත්ත්වයක් තියෙද්දී යා කියන දේ අපිට 100%ක්ම ඇත්ත කියලා එතන පිළිගන්න බෑ. මොකද එහෙම දෙයක් තිබුණත් එහෙම දෙයක් වෙමින් පැවතුණත් එයාට ඒ ප්‍රශ්නට උත්තරයක් විදිහට නෑ නේ අවු අපි එහෙම දෙයක් කරන්න හිතන් ඉන්නවා මෙහෙමයි කියලා එයාට කියන්න බෑ. එතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි සමහර වෙලාවට එහෙම දෙයක් වෙනවාම තිබුණා නම් ගොඩක් වෙලාට එයා නිකන් මේ ප්‍රශ්නේ ලිස්සලා යන්න හරි එහෙම නැත්නම් වෙන මගම් මොන හරි වටෙන් මොන හරි දෙයක් කියන්න වගේ try එකක් දෙන්න තිබුණා කියලා මට හිතෙනවා. ඉතින් මෙතන එයා clearly mention කරන්නේ කෙටි කාලීන එහෙම දෙයක් වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒක නිසා අපිට මේ අවුරුද්දේ වගේ දෙයක් වෙයි එහෙම නැත්නම් ඊළඟ අවුරුද්දේ එහෙම දෙයක් වෙයි කියන එක ගැන බලාපොරොත්තුවක් තියාගන්න බෑ. ඉතින් ඒක තමයි විශේෂයෙන්ම මේ interview එක base කරගෙන අපිට ගන්න පුළුවන් information එක. හැබැයි ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ විනාඩි 30ක විතර ඉන්ටර්විව් එක බලන්න. ඒකෙන් ගොඩක් දේවල් අපිට එක්ස්පෝ ලංකා එක ගැන, ඒ වගේම මේ මිස්ටර් හනිෆ් CEO ගැන, එයාගේ හිතන විදිය, thinking pattern, ඒ දේවල් ගැන විස්තර ගොඩක් දැනගන්න පුළුවන්. ඉතින් ඉතාල වටින වීඩියෝ එකක් මම link එක දානවා description එකේ සහ ඔයගොල්ලන්ට පේන්නත් ඇති උඩින් link එක. ඉතින් පුළුවන් නම් ඒක බලන්න වෙලා තියෙන වෙලාවක. මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස විදිහට මම කතා කරන්නේ දැන් මේ information එක අපි මේ වීඩියෝ එකෙන් අරගෙන එක conclusion එකට ආවා. ඊළඟට මට ඕන වුණ දේ තමයි දැන් මේ වීඩියෝ එක අමතක කරලා අපි මේ වගේ අවස්ථාවක මොන වගේද හිතන්න ඕනේ, මොන වගේ ইনফরমේෂන් දිහාද බලන්න ඕනේ කියන එක ගැන ඔයගොල්ලොත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. ඉතින් එතනදී මම කිව්වා වගේම current market price එක අද වෙද්දි 230යි. රුපියල් 230යි share එකක මිල. ඒ වගේම මේ company එක issue කරලා තියෙන මුළු කොටස් ප්‍රමාණය මෙන්න මේ සංඛ්‍යාව වෙනවා. ආසන වශයෙන් බිලියන 1.954. එතකොට මේ කම්පැනි එකේ අද වෙද්දී මාකට් කැප් එක, ඒ කියන්නේ මාකට් කැප් එක හොයන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවා. කරන්ට් මාකට් ප්‍රයිස් එක වෙන 230 වැඩි කරනවා ටෝටල් ඉෂුඩ් ෂෙයාර්ස් ගානේ මේ 1.954 බිලියන් ගාන. ඉතින් එතකොට අපිට එන උත්තරේ තමයි රුපියල් 449.63 බිලියන ආසන වශයෙන් 449යි කියලා ගමුකෝ බිලියන. ඉතින් ඔන්න ඔය ප්‍රමාණය තමයි මාකට් කැපිටලයිසේෂන් එක. ඉතින් මම කෙලින්ම වැඩි කරන්න කියන අතර මම මේ ইনফরমේෂන් එක ගත්තේ CSC වෙබ්සයිට් එකෙන්. මම හිතනවා වැඩි කරපුවාම කොහොමවත් මේ ගානේ කියලා. ඉතින් ඊට පස්සේ මට ටිකක් හොයන්න හිතන්න ඕන වුණා මේ එන්ටර්ප්‍රයිස් වැලියු එක. මොකද එන්ටර්ප්‍රයිස් වැලියු එක ගැන අපි මීට කලින් මේ channel එකේ නම් කතා කරලා නැහැ. එන්ටර්ප්‍රයිස් වැලියු එක කියන්නේ ලිස්ට් කරපු කම්පැනි එකක ඇත්ත වැලියු එක. එහෙම නැත්නම් සංසන්දනාත්මකව අනිත් කම්පැනිස් එක බලන්න පුළුවන් එක පැරාමීටර් එකක්. ඒ වගේම මේකෙන් ඉන්ඩිකේෂන් එකක් දෙනවා මේ කම්පැනි එකේ වැලුවේෂන් එක ගැන. ඒ කියන්නේ හරියටම නෙමෙයි, හැබැයි යම්කිසි අධ්‍යයනයක් කරන්න පුළුවන් පැරාමීටර් එකක්. ඉතින් මේ එන්ටර්ප්‍රයිස් වැලියු එක කියන්නේ මාකට් කැපිටලයිසේෂන් එකට එකතු කරනවා දැනට තියෙන කෑෂ්, කම්පැනි එකේ තියෙන කෑෂ්. එහෙම නැත්නම් අපිට ඒක බැලන්ස් ෂීට් එකේ ගන්න පුළුවන් කෑෂ් ඇන්ඩ් කෑෂ් ඉක්විවලන්ට් කියන නම්බර් එක. ඒකෙන් අඩු කරන්න ඕනේ දැනට තියෙන ටෝටල් ඩෙට් එක. ටෝටල් ඩෙට් කියන විදිහට ගත්තොත් current liabilities and non current liabilities අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මම සරලව ගත්තොත් මේ නම්බර්ස් අරගෙන තියෙන්නේ 2022 ජූනි 30 වෙනිදාන් අවසන් වෙච්ච ක්වාටර් එකට රිලීස් කරපු රිසල්ට්ස් එක. එන්ටර්ප්‍රයිස් වැලියු එක සාමාන්‍යයෙන් මට බිලියන 334ක් කියලා. ඉතින් මේක රෆ් වැලියු එකක්, කිසිම ගැළපීමක් කරලා නැහැ මේ නම්බර්ස් වලට. එහෙම නැත්නම් ඇඩ්ජස්ට්මන්ට්ස් කරලා නැහැ. මට ඕනේ නිකම් පොඩි අයිඩියා එකක් ගන්න විතරයි. ඉතින් එන්ටර්ප්‍රයිස් වැලියු එක බිලියන 334ක් වෙනවා. අපිට නිකන් දල වශයෙන් ගන්න පුළුවන් දැන් මේකේ මාකට් කැපිටලයිසේෂන් එක බිලියන 449යි, එන්ටර්ප්‍රයිස් වැලියු එක ඉන්නේ බිලියන 334යි කියලා. ඉතින් ඒ කියන්නේ මේ එන්ටර්ප්‍රයිස් වැලියු එක පැත්තෙන් ගත්තොත් නිකන් මේ කම්පැනි එක වටින්නේ බිලියන 334යි කියන දේ තමයි එන්නේ. මේ මාකට් කැප් එක ඊට වඩා ටිකක් වැඩි. ඉතින් ඒකෙන් කියන්නේ නැහැ හැබැයි මේක ඕවර් වැලියු වෙලා තියෙනවා කියලා. මෙතනදී අපි සාපේක්ෂව නිකන් කොච්චර මේ කම්පැනි එක අපි මිලදී ගන්නවා නම් කොච්චර මිලක් වගේ ආසන්නව පටන් ගන්න පුළුවන්ද කියන එක පොඩි අයිඩියා එකක් තමයි මෙතනදී එන්නේ. ඊට පස්සේ මේ parent company එක බිලියන 1.478ක shares own කරනවා. ඉතින් එහෙම බැලුවොත් percentage එකක් විදිහට 75.62යි 75.62යි 100ට ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් දැන් මේ share collect කරන්න කලින් 75 කියන්නේ 4/3ක company 4/3ක අයිතිය තියෙන මේ parent company එකට මේ වෙද්දී. ඉතින් ඕක තමයි මේ background එක. ඊට පස්සේ අපි තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් දැන් public holding එක වෙන්නේ මේ company එකේ. මතක තියාගන්න මේ 4න් 1ක් එහෙනම් වෙන්න ඕනේ නේද? එතකොට ඒක ගත්තොත් ආසන්න වශයෙන් මිලියන 325ක් තමයි වෙන්නේ. එතන holding එක parent holding එක parent company එකේ holding එක විතරයි. Directors එතකොට එතනින් එහාට ගත්තොත් connected parties directly connected party ඒවා අයින් කරලා තියෙනවා. ඒවා නැතිව තමයි අර 4/3ක් තියෙන්නේ. එතකොට ඒ ටිකත් ඇරලා public holding එක විදිහට ගත්තොත් තමයි මේ මිලියන 325 වෙන්නේ. ඉතින් මේ මිලියන 325 කියන්නේ මෙතන අපි ගත්තොත් මේ වෙද්දී company එකට connected නැති එළියේ ඉන්න අය අතර තියෙන shares ප්‍රමාණය. ඒකට අයිති වෙනවා ඔය සමහර shareholdersලත් top 20 list එකේ ඉන්න. Retail investors අතේ තියෙන shareholding එක වගේම high net worth investors ලගේ shareholding එකක් එකතුව තමයි මේ මිලියන 305ක් වෙන්නේ. ඉතින් මේකේ වටිනාකම මම 230 නෙමෙයි මම 200ට හදලා. ඒ කියන්නේ මේ මිලියන 325 200න් වැඩි කරපුවාම ආසන්න වශයෙන් බිලියන 65ක අගයක් කියන්නේ මේ එළියේ මාකට් එකේ තියෙන shares ගාන රුපියල් 200 ගාන ගන්න නම් අඩුම ගානේ බිලියන 65ක් ඕන වෙනවා. හැබැයි දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වගේ collection එකක් යද්දී එන්න shares අඩු වෙද්දී shares වල මිල වැඩි වෙනවා. දැන් අද වෙද්දී 230යි. ඉතින් තවත් collect කරන්න අර supply and demand එක විදියට කියන්නේ විශේෂයෙන්ම වෙන්නේ company එකක් හරිය නැත්නම් shareholders ලා හරිය shares collect කරද්දී market එකෙන් මේ market එකේ trade වෙන්න තියෙන shares ප්‍රමාණය අඩු වෙනවා. shares ප්‍රමාණය අඩු වෙද්දී අර supply and demand theory එක අනුව supply එක අඩු වෙද්දී demand එක ඉහළ යනවා. demand එක ඉහළ යනවා කියන්නේ මිල වැඩි වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ ගාන නෙවෙයි මීට වඩා වැඩි ගානක් යයි. හැබැයි ආසන්න වශයෙන් හරි අපිට idea එකක් ගන්න බිලියන 65ක්වත් අවශ්‍ය වෙනවා මැනට මේ මාකට් එකේ තියෙන shares ගාන ගන්න. මතක තියාගන්න මේ බිලියන 65 මේ numbers ඔක්කොම දේවල් ටික අදාළ වෙන්නේ ජූනි 30 වෙනිදාට. ඉතින් ජූලි 30 වෙනිදාෙන් පස්සේ තමයි මේ collection එකේ දේවල් කියේ. ඒකත් එක මේ numbers අනිවාර්යයෙන්ම වෙනස්. ඒ වගේම තව එක special incident එකක් තියෙනවා Expo ලංකා එකේ ඉතිහාසයේම වාර්තා කළ විශාලතම dividend එක වාර්තා කරා මේ අවුරුද්දේ එක ෂෙයායකට රුපියල් 8.719 8.719. ඉතින් ඒකේ payment date එක තිබුණේ ජූලි 22 වෙනිදා. ඒ වගේම මම අර කිව්වා වගේ මේ SG Holdings Global Private Limited එක own කරනවා බිලියන 1.48ක share holding එකක්. ඉතින් ඒකට අදාළව කොච්චර dividend එකක් හම්බ වෙයිද කියලා මම බැලුවා. shares ගාන dividend DPS එකෙන් dividend per share එකෙන් වැඩි කරලා. එතකොට එනවා බිලියන 12ක් ආසන්න වශයෙන් රුපියල් බිලියන 12ක්. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඩිවිඩෙන්ඩ් එක ගත්තත් මේ මාකට් එකේ තියෙන shares ටික buy කරන්න මේ company එකට තව සල්ලි ඕන වෙනවා. ඉතින් ආසන්න වශයෙන් අපි රුපියල් 200 කියලා හිතුවත් එයාට ඕන වෙනවා තව බිලියන 50ක්වත්. ඊට වැඩි වෙනවා අනිවාර්යයෙන්ම. අපි බිලියන 50 මේ ගණනය කරන්න සහ තේරුම් ගන්න ලේසියෙන් අපි සරලව විදිහට කතා කරොත් තව බිලියන 50ක් ඕන වෙනවා මේ මාකට් එකේ තියෙන ඉතුරු shares ටිකත් අරගන්න. ඒක 100ක් යනවා. හැබැයි 100ක්ම අවශ්‍ය වෙන්නේ නැහැ delist කරන්න. ඊට වඩා අඩු වෙන්නේ. හැබැයි ඉතින් අපි හිතුවත් ඕගොල්ලන්ට පේනවා මේ dividends වලින් මේ shares ටික ඔක්කොම acquire කරගන්න බෑ කියන දේ. ඉතින් මට හිතන විදිහට ඒක මම EPS එකයි NAVPS එකයි සඳහන් කරලා තියෙන්නේ Mr. Hanifගේ interview එකෙත් එයා කියනවා මේ තියෙන PE ගැන අඩුයි කියන එක. මේ company එකේ තියෙන value එක ගැන දන්න නිසා parent company එකෙන් shares buy කරනවා කියන දෙයක්. මොකද ඒකෙන් අනිවාර්යෙන් mean කරන දෙයක් තමයි අනිත් පැත්තට මොකද්ද? මේ shares වල මිල ඉස්සරහට තවත් වැඩි වෙන්න ඕනේ. දැන් තියෙන PE value සහ අපි බැලුවත් book values ගත්තොත් මේ දේවල් ටිකක් අඩුයි. මේ දේවල් මෙහෙම තියෙන්න බෑ. මේක correct වෙන්න ඕනේ කියන අදහසක් තමයි යාගෙන් එන්නේ. ඒකත් එක්ක ඉදිරියේදී මේක value එක වැඩි වෙයි කියන එක තමයි එතනින් දෙන hint එක. ඉතින් ඒ නිසා මම EPS එකත් පොඩ්ඩක් සඳහන් කරා. earnings per share එක 12 months මේ තියෙන්නේ ගිය අවුරුද්දට 37 ඉතින් ආසන්න වශයෙන් මේ අවුරුද්ද ක්වාටරයකට රුපියල් 10ක විතර EPS එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට හිතන්න පුළුවන් රුපියල් 40ක් එයි කියලා EPS එක මේ අවුරුද්දට. ඒ වගේම net asset value per share එක මේ තියෙන්නේ 2022 ක්වාටර් 1 එක ඉවර වෙද්දී 75යි 788ක් වෙනවා. ඉතින් ওই විදිහට තමයි නම්බර්ස් තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා දැන් EPS එක ගත්තොත් අපි රුපියල් 40යි කියලා අඩුම ගානේ 10 times EPS එකක් ආවත් රුපියල් 400ට යනවා. එතකොට දැන් ගත්තොත් net asset value එක අපි 75යි කියලා ගත්තොත් 150යි අඩුම ගානේ 4 times ගත්තොත් book value එක 4 times ගත්තොත් එතන රුපියල් 300ට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඇත්තට මේ වගේ කම්පැනි එකක් ගත්තොත් මේ කම්පැනිස් වල මේවා සර්විස් ප්‍රොවයිඩ් කරන කම්පැනිස්. ඒක නිසා මේකේ ඇසෙට් වැලියු එක අඩුයි සාමාන්‍යයෙන්. මොකද අර ගොඩක්ම වැලියු එක ඇඩ් වෙන්නේ ඒ ප්ලාන්ට්ස් ඉක්විප්මන්ට් ඒ පැත්තට නෙමෙයි. ඉතින් ඒක නිසා තමයි ඒකට හේතුව. කොහොම හරි දැන් නම්බර්ස් තියෙන ඔය විදිහට ඒකත් එක්ක ඉස්සරහට මේවල තවත් වැඩිවීමක් වෙන්න පුළුවන්. ඉතින් මේ SG Holdings Global Private Limited එකට මෙන්න මේ වගේ රුපියල් බිලියන 12ක ඩිවිඩන්ඩ් එකක් හම්බ වුණා. එතකොට ඒගොල්ලන්ට ඔප්ෂන් එකක් තියෙනවා මේ හම්බ වෙච්ච ඩිවිඩන්ඩ් එක parent company එකට transfer කරන්න. ඉතින් ඒක කරන්න අපි company එකෙන් ඩිවිඩන්ඩ් කියන්නේ රුපියල් වලින්. හැබැයි ඒක අනිත් ෆොරින් කරන්සි එකට මාරු කරගන්න ඕනේ. ඉතින් මේ දවස්වල yen එක ගත්තොත් ගොඩක් ඩිප්‍රීෂিয়েට් වෙලා තියෙන්නේ ඩොලර් එකත් එක්ක සාපේක්ෂව ගත්තොත්. ඒක තමයි මේ දවස්වල තියෙන තත්ත්වය. මේ අවුරුද්දම ගත්තොත් ඕගොල්ලන්ට ට්‍රෙන්ඩ් එකක් පේනවා yen එකයි ඩොලර් එකයි ගත්තොත් yen එක එන්න ඩිවැලියු වෙන තත්ත්වයක්. ඉතින් ඒකත් එක්ක මට හිතෙනවා මේ කම්පැනි එක ඩිසයිඩ් කරන්න නැති මේ ඩිවිඩන්ඩ් එක ආයේ කම්පැනි එකේම ඉන්වෙස්ට් කරන්න කියලා. මොකද මේක එළියට ගන්නවට වඩා රටෙන් ලේසි මේගොල්ලන්ට මේ වෙලාවේදී ෂෙයාස් අරගෙන ඒගොල්ලන්ගේ ස්ටේක් එක වැඩි කරගන්න එක. මොකද ඉස්සරහට සමහර වෙලාවට මේගොල්ලන්ට එක මාකට් එකේ විකුණන්න පුළුවන්. හරි එහෙම නැත්නම් මේ කම්පැනි එක වෙන කාට හරි ට්‍රාන්ස්ෆර් කරද්දී ඒගොල්ලන්ට ඒකට හොඳ ගාණක් හම්බ වෙන්න පුළුවන්. ඔය වගේ. ඉතින් ඔය වගේ හේතු නිසා කොහොම හරි මට හිතන දේ තමයි මේ කැල්කියුලේෂන්ස් වලින් සහ රෙන්ට් එක දෙකම කම්බයින් ගත්තත් එහෙම නැත්නම් මේ කැල්කියුලේෂන් එක විතරක් ගත්තොත් තව මාකට් එකෙන් ෂෙයාස් එකතු කරලා මේකේ පබ්ලික් හෝල්ඩින් එක අඩු කරලා මේක ඩීලිස්ටිං කරන්න යන්න පුළුවන්. හැබැයි ඩීලිස්ට් කරත් කොහොම හරි අන්තිමේදී මේ ගාන ගෙවන්න වෙනවා ෂෙයා හෝල්ඩර්ස්ලට. බිලියන 65ක්වත් ඕනේ. ඉතින් ඩිවිඩන්ඩ්ස් වලින් හම්බෙන බිලියන 12යි. ඉතින් මම හිතන්නේ නැහැ මේ කම්පැනි එක තවත් සල්ලි පම්ප් කරයි කියලා මේ කම්පැනි එක ඉතුරු ෂෙයාස් ඇක්වයර් කරගන්න. ඒ වෙනුවට ඒගොල්ලෝ සමහර වෙන කම්පැනිස් ඇක්වයර් කරගන්න පුළුවන්. මොකද මේ ඩිස්කෂන් එකේම කියනවා ඒගොල්ලෝ දැන් රටවල් 34ක මේගොල්ලන්ගේ ඔපරේෂන්ස් තියෙනවා කියන දේ. ඉතින් ඒකත් එක්කම 95%ක් බිස්නස් තියෙන්නේ ලංකාවෙන් එළිය කියලාත් සඳහන් වෙනවා. ඉතින් ওই වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. අනිත් එක EPS එක පළවෙනි ක්වාටර් එකට Q1 වලට රුපියල් 10ක්. ඒ වගේම Q2 වල ෆ්‍රේට් රේට්ස් අඩුවීමත් එක්ක අපිට පොඩි අඩුවීමක් සමහරවිට දැක්කන්න පුළුවන් වෙයි. හැබැයි මතක තියාගන්න ඩිසෙම්බර් එහෙම නැත්නම් ක්‍රිස්මස් සීසන් එක ඒ කාලෙට මේ ෆ්‍රේට් ප්‍රයිසස් ආයේ වැඩි වෙනවා සහ ලොකු ඩිමාන්ඩ් එකක් එනවා. ඉතින් ඒකත් එක්ක සමහරලාට අපේ මේ කම්පැනි එකේ Q3 රිසල්ට් එක සෑහෙන්න වැඩි වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ඇක්වයර් කරපු කම්පැනිස් විශේෂයෙන්ම USA වල ඒවල තාම කන්ට්‍රිබියුෂන් එක 100% ඇවිල්ලාද නැද්ද කියන එක හරියටම ෂුවර් නැහැ. ඉතින් ඒ විදිහට ගත්තොත් අනිවාර්යයෙන්ම ඉස්සරහට මේගොල්ලන්ගේ performance තවත් වැඩි වෙයි. සහ ඒකත් එක්ක ඉස්සරහට මේ PE values ඒ දේවල් correct වීම උඩ මේ share price එක සෑහෙන වැඩි වෙයි කියලා තමයි මං හිතන්නේ ඒගොල්ලන්ගේ තියෙන බලාපොරොත්තුව. සහ මම හිතන්නේ ගොඩක් වෙලාවට මීට වඩා අනිවාර්යෙන් මේක appreciate වෙන්න ඕනේ කියන දේ. ඉතින් ඒකත් එක්ක ඒ කම්පැනි එක හිතන්නේ නැති මේ සල්ලි ටික එළියට ගන්නවට වඩා හොඳයි අපහෝ invest කරන එක කියලා shares buy කරනවා වෙන්න පුළුවන්. ඒක තමයි ආසන්න වශයෙන්ම පැහැදිලි කිරීම. ඔය දේ වෙන්න පුළුවන් සම්භාවිතාව ඉතාම වැඩි. අර වගේ delisting process එකට යන සම්භාවිතාවකුත් නැතිවා නෙමෙයි. ඊළඟට delisting ගැන කතා කරන්න ඒක වෙනම ඒරියාවක්. හරි interesting. අපි පුළුවන් වුණොත් වෙන දවසේ ගැන වීඩියෝ එකක් කරමු. ඉතින් මේ delisting ගැන ගත්තොත් ඇත්තටම අදාළ වෙන්නේ මේ Securities and Exchange Commission ශ්‍රී ලංකා නිකුත් කරලා තියෙනවා 2001 දෙසැම්බර් 18 මේ ගැසට් එක rules publish කරලා තියෙනවා rules වගේක්. ඒ rules වල තියෙනවා අතන මේ delisting process එක කොහොමද වෙන්න ඕනේ කියන එක ගැන. ඔයගොල්ලෝ දකින්නේ මේ පහ කියන number එකෙන් තියෙන delisting of securities by a listed company. ඉතින් මේකට කොහොමද කරන්න ඕනේ? පළවෙනියෙන්ම board resolution එකක් pass කරගන්න ඕනේ. ඊට පස්සේ මේක ඒ කියන්නේ articles of association එකේ තියෙන්න ඕනේ කොහොමද process එක වෙන්නේ කියලා. හැබැයි විශේෂයෙන්ම generally තියෙන විදිහට by default විදිහට මේක board resolution එකක් ඊට පස්සේ shareholders ලාගෙන් approve වෙලා ওই විදිහට ලොකු process එකක්. සති දෙකකට කලින් කියලා ඒ කියන්නේ AGM එකක් කොහොමත් අදාළ purpose එක දාලා call කරන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. අපිට දැනගන්න පුළුවන් delist වෙනවද කියන එක. ඉතින් delisting ගැන කතා කරද්දී මෑතකදී වුණ ටිකක් ලොකු company එකක් මේ AIA insurance එක delist කරා 2019. ඉතින් මමට මේ සර්ච් කරගෙන යද්දි මේ ලෙටර් එකත් හම්බුණා CSC එකට එවලා තියෙන ලෙටර් එක කම්පැනි එකකින්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනදී public holding එක තිබිලා තියෙන්නේ 2.84යි ඒ වෙලාවේදී. ඉතින් ඒගොල්ලෝ කියනවා public holding එක මෙච්චරයි. ඒක minimum public holding requirement එකට දාලා අඩුයි. ඒකත් එක කම්පැනි එක decide කරනවා මේක delist කරන්න කියන දේ. ඉතින් ඒ වෙද්දී ඔයගොල්ලන්ට පේනවා ඇති මේ floating adjusted market capitalization එක තිබිලා තියෙන 1.3 billion වලට. ඉතින් දැන් මේ තත්ත්වයට එක ගත්තොත් ඊට අත්පසින්ම වෙනස්. ඉතින් ඒ වගේ විශාල කැපිටල් එකක් Expo Lanka එකෙන් එහෙම නැත්නම් SG Holdings එකෙන් Expo Lanka එක acquire කරන්න වගේ. ඒකෙන් තුරු shares ටික acquire කරන්න භාවිතා කරයි කියලා හිතන්න අමාරුයි. ඒකයි මම අර වගේ දෙයක් කිව්වේ. හැබැයි මමත කරන්න එපා හැමදේටම සම්භාවිතාවක් තියෙනවා කියන දේ. හරි. ඒකත් එක්ක මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා යම්කිසි තීරණයකට ගන්න මේ ඇහෙන දේවල් අපි කොහොමද විශ්වාස කරන්න ඕනේ කියන එක සහ අපි මොන වගේ ইনফরমේෂන්ද භාවිතා කරන්න මොන විදිහටද හිතන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් ඇහෙද්දි කියන එක. අන්න ඒ දේ ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඉතින් ඒක තමයි මට ඕන වෙන්නේ. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති තැන් මේ comment section එකේ දාන්න. ඒ වගේම මම නොදකපු පැති සමහරලාට තියෙන්නත් පුළුවන්. ඉතින් ඒවත් ඔයගොල්ලෝ දැක්කනම් ඒවා comment කරන්න. අපි ඒවා discuss කරමු. ඉතින් බොහොම ස්තුතියි අද වීඩියෝ එකට මාත් එක්ක එකතු වුණාට.